දසසියක අලුත් අවුරුද්දෙන් මේ වෙද්දි භාගයක් ඉවර වෙගෙන යනවා. ඉතින් මේ කාලය ඇතුළත සහ ඒ වගේම තමයි 2020 රිලීස් වෙච්ච ෆෝන්ස් ගත්තොත් එහෙම මේ ෆෝන්ස් ගොඩක් තියෙනවා. මේවා මිඩ් රේන්ජ් එක, එන්ට්‍රි ලෙවල්ස් එක, ඊට පස්සේ ගත්තොත් මේ ෆ්ලැග්ෂිප් මට මේ හැම ෆෝන්ස් જાතියකින්ම ගොඩක් ෆෝන්ස් 2020 සහ 21 කියන අවුරුද්දේ මේ වෙනකන් රිලීස් වෙලා තියෙනවා. ඉතින් තවත් ගොඩක් ෆෝන්ස් වෙන රිලීස් වෙන්නත් තියෙනවා. ඉතින් මේ ජූනි මාසයේ වෙද්දි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙදි රිලීස් වෙලා තියෙන ෆෝන්ස් වලින් ඔයාලට ලංකාවෙ නිමිති ගන්න පුළුවන් සහ මේ දවස්වල තියෙන අපිට උමනාත් එක්ක අපිට ගන්න පුළුවන් හොඳම ෆෝන්ස් 10ක් තෝරගෙන තිනවා. මේ ෆෝන්ස් 10 එකක්වත් ෆ්ලැග්ෂිප් මට්ටමේව නෙමෙයි, සම්පූර්ණ මිඩ් රේන්ජ් එක සහ එන්ටි ලෙවල් එකේ ෆෝන්ස් තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ තෝරගත්ත ෆෝන්ස් 10ක් තමයි කතා කරන්නේ. ඉතින් මේ ලිස්ට් එක ඇතුළත් වෙන තව ෆෝන්ස් ඕන තරම් තියෙනවා. හැබැයි මට හරි ගියපු ෆෝන්ස් 10ක් තමයි මේ විදිහට මේ ලිස්ට් එකට ඇතුළත් කරලා තියෙන්නේ. මේ වගේ වෙලාවකදී ඔයාලට තවත් අලුත් ෆෝන් එකක් ගන්න ඕන නම් අන්න එකට දොස් පිළිතුර තමයි මේ වගේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන. තවත් ඉස්සරහ මේ වගේ වීඩියෝස් ගැන බලාපොරොත්තු වෙනවා. ඔයාලට ගන්න තියෙන පුංචි මොනිදයි ඩීසි පොදම් subscribe කරලා හැබැයි තියෙන බෙල් එකන ක්ලික් කරන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් ඉන්නේ මේ වගේ වැදගත් වෙන වීඩියෝස් ඔයාලට කාටවත් කලින්ම බලන්න. පයින් ෆෝන් එක විදිහට මම ලිස්ට් එකෙන් තෝරගන්නවා ෆෝන් දෙකක්. මේ ෆෝන් දෙකම එක ෆෝන් එකක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ මේ දෙකම එකම වගේ මාකට් එකෙත් ගොඩක් හොඳ. දැනන් ගත්ත ෆෝන් එකක් තමයි මෙන්න මේ M01 M02 කියලා. කියන්නේ ගොඩක්ම හොඳ. ඒ වගේම මිනුත් ගොඩක්ම ළඟින් යන price range එකක් තියෙන්නේ. ෆෝන් දෙකම ගැන කතා කරන කලින් මුලින්ම කියන්න ඕනනේ පුළුවන් නම් M01 ෆෝන් එක ගන්න. ඔය M02 එකට වඩා ගොඩක් දේවල් කතා කරද්දී අපිට M01 ෆෝන් එක හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් මෙච්චර කාල පාවිච්චි කරන මිනිස්සුන්ගේ user experience එකෙන් rating වලින් අපිට idea එකක් ගන්න පුළුවන් M02 එකකට වඩා සාපේක්ෂව M01 ෆෝන් එක හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මම මේක comparison එකක් විදිහට මේක discuss කරන්න කතා කරන්නම්. මුලින්ම chipset එකේ පැත්තට ගියත් අපිට M02 එකේ බලා ගන්න හම්බෙන Qualcomm Snapdragon 439 chipset එකේ ඒත් එක්කම අපි GPU එකේ පැත්තට ගියත් අපිට මේක බලා ගන්න හම්බෙනවා Adreno 505 කියන GPU එක. ඊට පස්සේ අපි M01 එකට ගියත් මේකේ තියෙන MediaTek MP6739W කියන chipset එක. ඒ වගේම GPU එක විදිහට අපිට හම්බෙලා තියෙනවා Power VR GE8100 කියන GPU එක. ඉතින් මේ chipset දෙකම සහ GPU දෙකම දිහා බැලුවට පස්සේ මේ ෆෝන් එකේම ලොකු වැඩක් කරගන්න අපිට අමාරුයි. සාමාන්‍ය average performance කරන ෆෝන් එකක් විතර තමයි හඳුනන්න පුළුවන්. මොකද මේක සම්පූර්ණයෙන්ම entry level එකේ ෆෝන් එකක් නිසා. ඒ නිසා entry level performance තමයි මේ ෆෝන්ස් දෙකේම බලා ගන්න හම්බෙන්නේ. camera setup එක ගියොත් ෆෝන්ස් දෙකේම එකම setup එක තමයි බලා ගන්න හම්බෙන්නේ. ෆෝන්ස් දෙකේම main camera එක විදිහට megapixel 13 ක camera sensor එකක් සහ megapixel 2 ක depth sensor එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේ දෙකේම අපිට 1080p 30fps දක්වා record කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි megapixel 5 selfie camera එකක් ෆෝන් දෙකේම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමදේම බලද්දී overall camera setup එක ෆෝන් දෙකේම සමානයි. නරම් වර්ෂන් දෙකේ මිලදී ගන්න පුළුවන් කමිටියකට කැමති නම් 3GB සහ 2GB කියලා. ඉතින් ඔයාලට කැමති විදිහට මාකට් එක වඩා සර්ච් කරලා බලන්න පුළුවන් කමිටිය. ඉතින් කොහොමනම් ස්ටෝරේජ් වර්ෂන් අනුව වඩා පුළුවන් කමිටිය. මේවා ප්‍රයිස් වල වෙනස්කම් බලා ගන්න. ඉතින් ස්ටෝරේජ් ගොඩ අතුරට 32GB තියෙන ෆෝන්ස් දෙකටම බලා ගන්න හම්බෙන්නේ. බැටරිය ගැන කතා කරද්දී වැඩි වාසි යන්නේ අපිට M02 එකේ. මොකද ඒකේ mAh 5000ක බැටරියක් තියෙනවා. M01 එකේ තියෙන්නේ mAh 4000ක බැටරියක්. ඩිස්ප්ලේ ගැන කතා කරද්දී M02 එකට තමයි මෙතන වැඩි වාසි යන්නේ. මොකද ඒකේ අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක් බලා ගන්නවම නැඹයි. M01 එකේ බලා ගන්නම් වෙන්නේ අඟල් 5.7ක ඩිස්ප්ලේ එකක්. අකින්ම ආයතනදී ඇයි මම මෙච්චර මේ වැඩි දේවල් M02 එකට හම්බ වෙලත් M01 එකට රෙකමන්ඩ් කරන්න කියලා. මොකද M02 එකේදී පර්ෆෝමන්ස් ගොඩක්ම අඩු තත්ත්වයක තියෙන. මොකද ඒකේ තියෙන Qualcomm ලගේ Snapdragon 439 කියන ගොඩක් අඩු මට්ටමේ chipset එක. හැබැයි Qualcomm ලා තමයි හොඳ chipset හදන්නේ. කොහොමුණත් මේකේ MediaTek දාලා තිබ්බත් මේකේ chipset එකේ මාර ස්පීඩ් එකක් තියෙනවා. අරගේ 2 GHz දී මේක තින්නේ 1.5 GHz නිසා. ඉතින් ඒ නිසා තමයි මම M01 එක රෙකමන්ඩ් කරන්නේ. හැබැයි ඩිස්ප්ලේ සයිස් එක ගැන ගොඩක් හිතන කෙනෙක් නම් වඩ M02 ගන්න බලන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපිට කැමරා setup එකෙන් නම් ෆෝන් එක එහෙම සංසන්දනය කරන්න අමාරුයි. තවත් එකක් නැත්නම් මේකේ තියෙන GPU එක M01 එකට වඩා M02 එක නරකයි කියලා කියන්නේ. ඒක තමයි මේකේ බලා ගන්න හම් වෙන්නේ Adreno 505 කියන chipset එක. හැබැයි Adreno හොඳ නැහැ කියලා නේ මම මේ කියන්නේ. Adreno වල තියෙන පරිඩා මට්ටමේ GPU ගත්තම මේකට input කරලා තියෙන්නේ. තවත් කාරණ නැත්නම් අපි ගොඩක් කාලයෙන් බලන් ඉන්න Android 11 update එක අපේ ෆෝන් එකට එනකන් ඉතින් කොහොමද M01 එකට නම් ගොඩක් වෙලාවට මේ release වෙනවා කියලා කියන්නේ Android 11 එක. මොකද මේ ෆෝන් එක පස්සේ release වෙච්ච ෆෝන් එක නිසා. අපි ගොඩක් කලින් release වෙච්ච M02 එකට ගොඩක් වෙලාවට Android 11 release වෙන්නේ නැහැ කියලා තමයි අපිට බලා ගන්න හම් වෙන්නේ. දැන් මේ වගේ හේතු කාරණා නිසා තමයි මම කියන්නේ M02 එකකට M01 එක ගන්න හොඳයි. මොකද ඒක තමයි latest phone එක. ඒක නම 1 උනාට කොහොමවත් වඩා පුළුවන්කම තියෙන නම් M01 එක ගන්න එක recommend කරනවා. හරි මේ phones ටික ගැන කතා කරලා හොඳට මෙතෙන් දැන් අපි යමු ඊළඟ phones ටික ගැන කතා කරන්න. ඊළඟ phone එක තමයි Realme එකේ C15 කියලා කියන්නේ මේකත් 2020 release වෙච්ච phone එකක්. ඉතින් කොහොමවත් අපිට මේක බලා ගන්න හම්බ වෙනවා MediaTek Helio G35 කියන chipset එක. ඒ වගේම තමයි මේකේ Power VR GE8020 කියන GPU set එකක් බලා ගන්න ඕනේ. ඉතින් මේකින් ඉඳ අපිට සාමාන්‍ය මට්ටමේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් වෙන විදිහ chip set එකක් දාලා තියෙන නිසා මේ ෆෝන් එක අපිට යම් තාක් දුරට ගේම් පර්ෆෝමන්ස් කරන්න පුළුවන් විදිහ ෆෝන් එකක් විදිහ හඳුනා ගන්න. ඒ කියන්නේ එවරේජ් මට්ටමේ පර්ෆෝමන්ස් තියෙන ගොඩක් හොඳ ෆෝන් එකක්. අර මම කලින් කතා කරපු ෆෝන්ස් වලට නම් මේක පර්ෆෝමන්ස් අනිවාර්යයෙන්ම හොඳ මට්ටමක තියෙනවා. ඩිස්ප්ලේ ගැන කතා කරොත් මගල් 6.5ක IPS LCD panel එකක් බලා ගන්න හම් වෙනවා. ඒ වගේම තමයි 270ක PPI එකක් සහ 720x1600 resolution එක තමයි මේ ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න හම්බෙන නිසා සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් කියලා හඳුනනවා. මොකද අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක් තියෙන නිසා සාමාන්‍ය මට්ටමින් හොඳ average ඩිස්ප්ලේ එකක් කියලා මේ ෆෝන් එකත් අඳුනන්න පුළුවන්. අද මම කතා කරන ෆෝන්ස් ඔක්කොම වගේ average performance දක්වන්නේ. මොකද මේ ඔක්කොම අපිට budget එකට හරින විදිහට සකස් කරපු ෆෝන්ස් නිසා.
ඉතින් කැමරා ලෙන්ස් එකට ගියොත් තියෙන මෙගාපික්සල් 13ක කැමරා සෙන්සර් එකක් බලා ගන්නවා මේක මේන් කැමරා එක විදිහට මෙගාපික්සල් 8ක අල්ට්‍රාවයලට් කැමරා සහ මෙගාපික්සල් 2ක තවත් සෙන්සර්ස් දෙකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් ඔන්න විතර ක්වඩ් කැමරා සෙටප් එකක් බලා ගන්න හම්බෙන නිසා අපිට ෆොටෝ එකක් කරන් සෝෂල් මීඩියා වල දාන්න කිසිම අවුලක් නැතුව ෆොටෝ එකක් කැප්චර් කරන්න අවස්ථාවක් තියෙනවා. අදින් කතා කරන තුන්වෙනි ෆෝන් එක තමයි Poco M3 කියලා. කියන්නේ මේක 2020 නොවැම්බර් වගේ තමයි රිලීස් වුනේ. කොහොම වුණත් මේක අපිට බලා ගන්න හම්බෙනවා. Qualcomm Snapdragon 662 කියන චිප්සෙට් එක මේක ඔක්ටෝ කෝ CPU එකක්. ඒ වගේම තමයි අපිට බලා ගන්න හැමෝම Adreno 610 කියන GPU එක. ඉතින් මේ දේවල් එක්ක අපිට පුළුවන්කම දෙනවා සාමාන්‍ය විදිහේ ගේම් ෆෝන්ස් එකක් ගන්න. PUBG, Free Fire වගේ ගේම් එකක් වුණත් අපිට සාමාන්‍ය ඇවරේජ් මට්ටමේ පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන්කම දෙනවා බැලන්ස් වගේ සෙටින්ස් වලදී. ඊට පස්සේ කැමරා සෙන්සර් එක පැත්තට ගියත් තමයි ෆිපර් කැමරා සෙටප් එක බලා ගන්න හැමෝම මෙගාපික්සල් 48ක වයිඩ් කැමරා එකක් බලා ගන්න හැමෝම. ඒ වගේම තමයි මෙගාපික්සල් 2ක මැක්‍රෝ සහ ඩෙප්ත් සෙන්සර්ස් දෙකක් බලා ගන්න හැමෝම. ඒත් එක්කම LED HDR සහ පැනරෝම කියන ෆීචර්ස් මේ කැමරා සෙටප් එකට එකතු කරලා තියෙනවා. එවිට මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරා ගත්තම මේ ෆෝන් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. මම හැදෙච්ච 5යි 3ක 14 ඉන්ච් ස්පීඩ් එක බලා ගන්න හැම වෙන මේ ගොරිල්ලා ග්ලාස් 3 ප්‍රොටෙක්ෂන් එකත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම 1080 2340 කියන රෙසලූෂන් එකත් එක්ක ඩිස්ප්ලේ එක Poco M3 එකත් එක්ක බලා ගන්න හැම වෙන කොහොමවත් අවුට්ඩෝ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ Poco M3 එකත් එක්ක එච්චර හොඳ වෙයි කියලා. හැබැයි මේ කැමරා සෙටප් එක නම් මේ ප්‍රයිස් රේන්ජ් එකට මාරා විදිහට වටිනවා. මිලියම්පි 6000 බැටරියක් කවර දින 18 වොට් ෆාස්ට් චාර්ජින් උත් එක්ක මේක රිවර්ස් චාර්ජින් සපෝට් කරන නිසා අපිට මේ ෆෝන් එකේ බැටරිය ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම fingerprint sensor එකක් අවල දිනවා. තමයි මේ වගේ sensors කීපයක් බලා ගන්න හම්බුනේ. ඒත් එකම Bluetooth 5 කියන version එකක් මේ ෆෝන් එකත් එක්ක වෙදින නිසා අපිට ගොඩක් ඉක්මනට Bluetooth හරහා කරන්න පුළුවන්කම තියෙනවා ගොඩක් speed එකෙන්. කලින් ෆෝන් එක වගේ මේකෙත් මේ වගේ storage version 4කින් වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ list එකේ එකතු කරපු එකම Huawei ෆෝන් එක තමයි Huawei Y7a කියලා කියන්නේ. මොකද මේකේ ගොඩක් හොඳ performance බලා ගන්න හම්බෙනවා. මේ ෆෝන් එකේ කිසිම වරදක් නැහැ. හැබැයි තියෙන එකම වරද තමයි මේ ෆෝන් එකට අපිට Google services පාවිච්චි කරන්න හැකියාවක් නැති එක. ඉතින් ඒ අරුණාම overall performance අතින් ගත්තොත් මේ ෆෝන් එක ගොඩක්ම හොඳයි. මොකද මේ ෆෝන් එකට Huawei ළඟම Kirin 710A කියන චිප්සෙට් එක එකතු කරලා තිනවා. මේක ඔක්ටෝ කෝ CPU එකක්. ඒ වගේම තමයි GPU එක විදිහට Mali G51 MP4 කියන GPU සෙට් එක එකතු කරලා තියෙන නිසා gaming experience එක ගොඩක් හොඳට අපිට මේ ෆෝන් එක experience කරන්න පුළුවන්. ඉතින් storage version දෙකක් වට මෙන්න විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. කැමරා ලෙන්ස් එක පැත්තට ගියොත් තියෙනවා megapixel 48ක wide camera එකක් බලා ගන්න හම්බෙනවා main camera එක විදිහට. megapixel 8ක ultra wide sensor එකක්, megapixel 2ක depth සහ macro sensor එකක් විදිහට quad camera setup එකක් බලා ගන්න හම්බෙනවා. එතක මේ LED HDR සහ panorama වගේ පස් කෝට් එක ගොඩක් හොඳ කැමරා සෙටප් එකක් හම්බෙලා තිනවා. අඟල් 6.67ක IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම තමයි 1800 2400 රෙසලූෂන් එකක මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන ඩිස්ප්ලේ එක විදිහට 205ක PPI value එකකුත් 29 aspect ratio එකකුත් එක තමයි මේ ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න හම්බෙන්නේ. මිනිම් 5000ක බැටරියක් හම්බෙලා තිනවා. 22.5 fast charging support කරන. ඒ වගේම තමයි පැය භාගයක් ඇතුළත 140% කට charge කරන්නත් පුළුවන්කම තියෙනවා. කැමරා සෙටප් එකේ selfie camera ගැන කතා කරන්න අමතකුණා. මේක පිසල් 8ක selfie camera එකක් බලා ගන්නවා. මේකත් wide lens එකක්. මේ ෆෝන් එක ආසන රෝසල් ගා 35000කට වගේ මිලදී ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක මොකද Google Play Services නැති එක විතරයි. ඊළඟට වෙන අපි හැමෝම දන්න ගොඩක් ජනප්‍රිය වෙච්ච ෆෝන් එකක් Infinix Hot 10 කියලා කියන්නේ. ඉතින් ආසන රෝසල් ගා 33000කට වගේ මිලදී ගන්න පුළුවන් මේක MediaTek Helio G70 කියන chipset එකත් Mali G52 කියන GPU උත් එක ගොඩක් හොඳ gaming experience එකක් ගන්න පුළුවන්. ගොඩක් අඩු මුදලකට ගොඩක් ලොකු performance එකක් ගන්න පුළුවන් මේ ෆෝන් එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. මොකද Infinix ලා මාකට් එකට ආවේ මේ වගේ ගොඩක් අඩු මුදලකට ගොඩක් ලොකු performance එකක් පිට දීලා. ඉතින් කොහොමද කැමරා සෙටප් එක මෙගාපික්සල් 16ක වයිඩ් ලෙන්ස් එකක්, මෙගාපික්සල් 2ක ඩෙප්ත් සහ මැක්‍රෝ ලෙන්ස් එකක් විදිහට අපිට ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න හම්බෙනවා. LED HDR පැනරෝමා පහසුකම් උත් එක ලෝ ලයිට් සෙන්සර් කියන පහසුකම් උත් මේ කැමරා සෙටප් එකේ බලා ගන්න හම්බෙනවා. සෙල්ෆි කැමරා විදිහට මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරා එකක් හම්බෙලා තිනවා. බැටරි විදිහට මීඩියම් පේ 5200ක හියුජ් බැටරියක් හම්බෙලා තිනවා. ඒ වගේම තමයි ඩිස්ප්ලේ එක ගත්තොත් එහෙම අඟල් 47 8ක IPS LCD පැනල එකක් බලා ගන්න හම්බෙනවා. 264 PPI උත් එක. ඉතින් ප්‍රයිස් රේන්ජ් එකට හරිනේදී ටිකක් ලොකු හොඳ ඩිස්ප්ලේ එකක් හම්බෙලා තිනවා කියලා කියන්න පුළුවන්. ස්ටෝරේජ් වශයෙන් ගොඩක් මේ විදිහට බලා ගන්න පුළුවන් කම තියෙන ප්‍රධාන වශයෙන්ම 64GB සහ 128GB විදිහට. ඉතින් මේ විදිහට performance focus කරලා හදලා තියෙන මේ ෆෝන් එක අපිට පුළුවන් කම තියෙන ගොඩක් හොඳට gaming experience කරන්න. ඉතින් මේ ෆෝන් එක අපිට මේ price range එකට ගොඩක් ලැටින් ෆෝන් එකක් කියලා හඳුනන්න පුළුවන්. ඊළඟට අපි Nokia brand එක පැත්තට මේක අපිට බලා ගන්න හැම වෙලාවෙම Nokia 3.4 කියන ෆෝන් එක මේ ගොඩක් ජනප්‍රිය ෆෝන් එකක්. මොකද රුපියල් 30000කට ගන්න පුළුවන් ගොඩක් හොඳ performance අපිට මේ ෆෝන් එකේ බලා ගන්න හම්බෙනවා. ඩිස්ප්ලේ ගැන කතා කරද්දී මගල් 6.39ක 209ක PPI ගයක් තියෙන 400 nits ඩිස්ප්ලේ එකක් බලා ගන්න හම්බෙන 720x560 රෙසලූෂන් එක තමයි මේකත් බලා ගන්න හම්බෙන්නේ. ඉතින් සුපර් දෙයද මේකත් IPS LCD පැනල් එකක්. මම චිප්සෙට ගැන කතා කරද්දී Qualcomm Snapdragon 460 කියන 11 nanometer chipset එක බලා ගන්න හම්බෙනවා. Adreno 610 කියන GPU එක මේකට ඉන්පුට් කරලා තියෙන ගොඩක් හොඳ gaming experience බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍ය වැඩ ප්‍රොෆෝමස් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ස්ටෝරේජ් වශයෙන් 3ක් මේ වෙනුවෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙගාපික්සල් 13ක වයිඩ් කැමරා ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් එක. මෙගාපික්සල් 2ක ඩෙප්ත් සෙන්සර් එකක් එක්ක අපිට මේක ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න හම්බෙනවා. සෙන්සර් කැමරා විදිහට මෙගාපික්සල් 8ක වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වෙනුවෙන් බැටරිය ගැන කතා කරලත් එහෙම මිලියම්පි 4000ක බැටරියක් හම්බෙනවා. 10 වොට් charging adapter එකක් එක. කොහොමද Hot 10 එකේ තරම් අපිට මේක කොහොමද බලා ගන්න හම්බෙන්නේ නැහැ.
ඒවට average performance බලාගන්න හම්බ වෙනවා. ඊළඟට කතා කරන්නේ Vivo phones ගැන. Vivo phones තුනක් මේ list එකට තියෙනවා. පළවෙනි phone එක තමයි Vivo Y1S කියලා කියන ආසන්න වසර රුපියල් 22000කට වගේ මේ phone එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අඟල් 6.22ක IPS LCD panel එකක් තියෙනවා. 720x1520 resolution එකේ 19.9 aspect ratio එකක් 270 ppi value උත් එක තමයි මේ display එක බලාගන්න හම්බෙන්නේ. Performance ගැන කතා කරලා තියෙන්නේ MediaTek MT7765 Helio P35 කියලා ටිකක් දිග නමක් තියෙන 12 nanometer chip එක බලාගන්න හම්බෙනවා. ඒ වගේම තමයි Power VR GE8320 කියන GPU එකක් මේකට include වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය average performance එකක් ගන්න පුළුවන්. මේ phone එක 22000කට වගේ ගොඩක් අඩු මුදලින් මිලදී ගන්න පුළුවන්. Vivo වල සාමාන්‍යයෙන් ගොඩක් හොඳ performance එකක් දෙන උත්සාහ කරන හැමදෙස්සෙම. ඒ වගේම තමයි storage version දෙකක් මේ විදිහට බලාගන්න හම්බෙනවා. Camera sensor විදිහට අපිට හම්බෙලා තියෙන එක lens එකයි megapixel 13 ක main camera එකක් විතරයි. Selfie camera එකකින් megapixel 5 selfie camera එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ බලස් කැමරා සෙට් එක ගැන නේද තතර මිදයක් නේ මොකද එක lens එකක් විතරක් තියෙන නිසා. හැබැයි මේකට තව lens එකක් මේකට include කරන්න depth sensor එකක් හරි macro sensor එකක් හරි අපිට මේ කැමරා සෙට් එකේ ලොකු වටිනාකමක් බලා ගන්න පුළුවන් මේ price range එක හැටියට. කොහොම වුණත් milliampere 4030ක බැටරියක් බලා ගන්න හම්බෙනවා. මේ phone එක fast charging support කරන්නේ නැහැ හැබැයි කොහොම වුණත් overall performance අතින් ගත්තොත් එහෙම සාමාන්‍ය පාවිච්චි කරලා මේ phone එකත් අපිට බලා ගන්න ඕන. ඊළඟට කතා කරන්න අන්තිම Vivo phone එක තමයි Vivo 12S කියලා කියන්නේ මේක තාසන වසර රුපියල් 30000 වගේ මිලදී ගන්න පුළුවන්. Vivo 20 එක තරම් මේක හොඳ නැහැ කියලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද මේක performance ගත්තොත් එහෙම අරකට කොහොමත් අඩු මට්ටමක තියෙන්නේ price range එකනොත් එහෙම තමයි. ඉතින් MediaTek MT6765 Helio P35 කියන අර කලින් කතා කරලා Vivo Y1S phone එකට තිබ්බ chipset එක තමයි මේකට බලා ගන්න හම්බෙන්නේ. GPU එකත් Power VR GE 8320 කියන Vivo Y1S එකේ chipset එක සහ GPU එක මෙන්න මේ විදිහට මේකට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහ version 3ක් මෙන්න විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. Dual camera setup එකක් බලා ගන්න හැමෙන megapixel 13ක wide camera lens එකක් සහ megapixel 2ක depth sensor එකක් විදිහට. ඒ වෙනම front එක අපිට බලා ගන්න හැමෙන megapixel 8ක camera lens එකක් selfie camera එක විදිහට. හැබැයි කොහොමද අපිට මේකේ milliampere 5000ක huge battery බලා ගන්න හැමෙනවා. 10W charging time එක support කරන ඒත් එකම 5W reverse charging support කරන නිසා ගොඩ මේක power bank එකක් විදිහට use කරන්න පුළුවන්කම තියෙනවා. ආසන රුපියල් 30000කට මේ phone එක හොඳයි කියලා ඔයාම තීරණය කරන්න ඔයාට ගැලපෙනවද කියලා. අද ෆෝන් වලින් කතා කරන අන්තිම ෆෝන් එක තමයි Nokia C2 කියලා කියන්නේ මේක තමයි මේ price list එකේ තියෙන මිලින් අඩුම ෆෝන් එක. ඉතින් මිලින් අඩුම වගේම තමයි performance අතින් ගොඩක් අඩු මට්ටමකම තියෙන ෆෝන් එක තමයි අද list එකෙන් මෙන්න මේ Nokia C2 කියලා කියන්නේ කොහොම වුණත් budget එකෙන් අඩු ෆෝන් එකක් වෙනකොට මේ ෆෝන් එක recommend කරන්න පුළුවන්. මොකද එයාට average මට්ටමේ performance සාමාන්‍ය ජීවිතයේදී වැඩ කරගන්න පුළුවන්කම තියෙන නිසා කොහොම වුණත් මේ ෆෝන් එකේ heavy විදිහට පාවිච්චි කරන්න කියලා හිතන්නවත් බැහැ. ඒ වගේම තමයි mid range එකේ ෆෝන්ස් වලටත් වඩා නෙමෙයි මේක entry level එකට ඇත්තට ෆෝන් එකක් තමයි. මේ Nokia C2 කියලා කියන්නේ කොහොමද IPS LCD panel එකක් බලා ගන්න හැම නගල් 5.7ක මේක ගොඩක් පොඩි display එකක් අනිත් phones එක බලද්දි ඒ වගේම 720x1440 resolution එකක් බලා ගන්න හැම වෙනවා 280 ppi bit එක 18.9 කියන aspect ratio එක තමයි මේ phone එක display එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙච්චර වෙලා හදා කරපු ඔක්කොම අඩුම තරම Android 10ක් තිබ්බ ගොඩක් phones වල Android 11 update එක එන ගමන් තියෙන. ඒ වගේම තමයි මේ phone එකේදී අපිට Android 9 එකේ 5 version එක තමයි බලා ගන්න හැම වෙන්නේ. ඉතින් මේකට Android 10 8 කියලා අපිට හිතන්නත් අමාරුයි. ගොඩක් වෙලාට එන එකක් නෑ Android 10 එකක්. ඉතින් කොහොම වුණත් Unisoc 28 nanometer chip එක බලා ගන්න හැම වෙන මේක quad core chip එකක්. අනිත් phones වල octa core තිබ්බට මේක තියෙන quad core chip එකක්. ඉතින් ඒ නිසා වඩ දෙන්න නැති performance කොහොමත් මේකේ අඩුයි කියලා. Storage version එක විතර අපි බලා ගන්න හැම වෙන 16GB ROM එකක් සහ 1GB RAM එකක් විදියට. ඒ වගේම 5 megapixel selfie camera එකක් සහ rear camera එකක් බලා ගන්න හැම වෙනවා. මේක විතරයි මේ camera lens එක විතරයි මේ phone එකේ බලා ගන්න හැම වෙන්නේ. ඒකත් 5 megapixel තියෙන එක ගැන එතරම් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. කොහොම වුණත් මේගේ price range එකේ phone එකක් වනගෙනට මම හිතනවා මේ phone එකත් අවුලක් නැති වෙයි කියලා. මේ phone එකට battery එකක් ඇවිල්ලා තියෙනවා milliampere 2800ක. ඉතින් ඒකත් ඒ තරම් huge battery එකක් නෙමෙයි අනිත් phones එක සංසන්දනය කරද්දී. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම විදිහින් phones 10ක් ගැන කතා කළා. budget range එකේ මේ ඔක්කොම රුපියල් 40000ට අඩු phones විදිහට තමයි මම තෝරගත්තේ. මේ phones 10 වගේ budget එකේ ගැලපෙන විදිහ phone එකක් ඔයාලට තෝරගන්න දවක් හැබැයි මම විශ්වාස කරනවා. ඉතින් මේක වඩන කරදර නම් ඔයාලා පුළුවන් comment කරලා dislike button subscribe කරන එකත් බෙල් එකට click කරන්න. යාළුවෝ බලන්න මේ video එක share කරන්න. අපි ආස්තර තුරේ ගහමු නේද ඔයගොල්ලෝ හැමෝටම. සුබ දවසක්.